අදුරදර්ශි දේශපාලනය නිසා නිහඬ වෙච්ච උදවියගේ චරිතවල සුදු බවවත් කළු බවවත් ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඇයි මෙහෙම වුනේ? මොකද්ද සාධකය? රුක්මසේනායක මහත්මයා කිව්වා එක සාධකයක්. වෙන සාධකයක් නැහැයි කියලා. ඇයි අපිට මේ විජේපාල මෙන්ඩිස් මහත්මයලා ගියේ? ඇයි අපිට ටිරොන් ෆෑන්ඩ් මහත්මයලා ගියේ? ඇයි අපිට අමුණුගම මහත්මයලා ගියේ? ඇයි අපිට ලක්ෂ්මණ යාපා අභිවර්ධනලා ගියේ? ඇයි අපිට ලොකුගේ මහත්මයලා මේ එක්සත් ජාතික පක්ෂයෙන් ඈත් උනේ? එදා මේ දඩ්ඩි සිරනායක මහත්මයා, ප්‍රේමදාස මහත්මයා එක්සත් ජාතික පක්ෂයට දිනලා දුන්න සිංහල බෞද්ධ ජනපදනම අද 20%ට බැහැලා තියෙනවා. කොළඹ අපි දින්න ඒ රසවත් පැත්තකුත් තියෙනවා, තිත්ත පැත්තකුත් තියෙනවා. ඒක විග්‍රහ කරනකොට මේ දෙකම අපි බලන්නට වෙනවා. අපි මහනුවර අවුරුදු ගණනාවක් තිබිච්ච එක. ඇයි අපි පසුබෑවේ? ඇයි අපිට නුවරඑළිය අහිමි වුණේ? යථාර්ථය අපි කතා කරන්න වෙනවා. එක්කෝ මේකේ නායකයා කියන හැම දෙයකම එහෙ කියාගෙන ඉන්න ඕනේ, නැත්නම් උඹලා එළියට යන්න ඕනේ. මේකද ප්‍රජාතන්ත්‍රවාදය? මේකද ජනසම්මතවාදය? අද මේ ආණ්ඩුවේ අධිපතිවාදී ගමනට විරුද්ධව, මේ ආණ්ඩුවේ දූෂිත ගමනට විරුද්ධව, මේ ආණ්ඩුවේ වැරදි දේශපාලන සංස්කෘතියක් ඇති කරන මේ පාලනයට විරුද්ධව නව පෙළ ගැස්මක් ඇතිවිය යුතුයි කියලා කල්පනා කරන වෙලාවේ ඒ තරුණු ගැන කතා කරනවා වෙනුවට අපේ පක්ෂයේ ඇතුළත අර්බුද නිර්මාණය කරන්නට විනය පරීක්ෂණ තියන්න හදනවා. මේ වෙනත් ප්‍රශ්න ඇති කරන්න, අර්බුද ඇති කරන්න හදනවා. රටේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න හදනවා. මේ ආණ්ඩුවට විරුද්ධව නායකත්වය දෙන්න පුළුවන් ජනතාව විශ්වාස කරන නායකයින්ව මේ ශේෂ්ත්‍රයෙන් අයින් කරන්න කුමන්ත්‍රණය කරනවා.